අද ජේසු මගේ දැසෙ කඳුළු කතාවේ මටලන්ව ඉන්න ඊසෑම මොහොතේ දැනුනේ ඔබේ ආදරේ පිදුවා ඔබේ ජීවිතේ දැනුනා සුවේ ආදරේ පිදුවා ඔබේ ජීවිතේ දැනුනා සුවේ ආදරේ වද වේදනාවේ පුරුසේ ගිනාවේ ඔබ හා වගේ වෙන්නද වද වේදනා. අද දවසේ සදහම් සිතුවිලි ඉදිරිපත් කරන්නේ කංජුක් කුලිය දේවස්ථානයේ මිසම් සහායක ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සුබ උදෑසනක් වේවා මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. අද මාර්තු මාසේ 11 වෙනි සඳුදා තවත් සතියක් අපි ආරම්භ කරනවා. අද චතාරික දින 46 වෙනි දවස. අද සුදෝ මතයුතුමාගේ සුවිශේෂයේ 25 වෙනි පරිච්ඡේදයේ 31 සිට 46 දක්වා අපිට මතක් කරනවා අපේ අවසාන විනිශ්චය දවසේදී ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවන්නේ කොහොමද කියලා. එක එක්තරා උපමාවක් ආශ්‍රයෙන් අපට මතක් කරනවා එළුවන් සහ බැටළුවන්ව වෙන් කරන ඒ කතාව. ඒ සඳහා ජේසු නිර්ණායකයන් එවත් නැත්තම් උන්වහන්සේ අදහස් කරන ක්‍රමවේදයන් හයක් ගැන මතක් කරනවා. ඒ හය තමයි සාගින වුණා ඔබ මට කන්න දුන්නද, පිපාස වුණා ඔබ මට බොන්න දුන්නද, ආගන්තුක හිටියා ඔබ මාව පිළිගත්තද, වස්ත්‍ර නැතුව හිටියා ඔබ මට වස්ත්‍ර දුන්නද, රෝගාතුරව හිටියා ඔබ මාව බලාගත්තද, හිරගෙදර හිටියා ඔබ මාව බලන්නට ආවද. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ බලන්න මේ ඉල්ලීම් හය දිහා. මේ ඉල්ලීම් හය සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයේ සාමාන්‍ය ඉල්ලීම් හයක් නෙමෙයිද? මේ ඉල්ලීම් හය අපි ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් නෙවෙයිද? ඕනම කෙනෙකුට බඩගිනි එන්න පුළුවන්, ඕනම කෙනෙක් පිපාස වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් ආගන්තුක වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට වස්ත්‍ර නැතුව ජීවිතයේ අතරමං වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් වැරදි මාර්ගයට ගිහිල්ලා හිරගත වෙන්න පුළුවන්. එහෙමනම් මේ හැම දෙයක් ගැනම ජේසු මතක් කරලා කියනවා මෙන්න මේ වගේ අයව අපි ප්‍රතික්ෂේප කළොත් දෙවියන් වහන්සේත් අපව ප්‍රතික්ෂේප කරනවා කියලා. හරිම ලස්සනයි මේ නිර්ණායකය හඳුනාගන්නට මගේ සහෝදරයා සහෝදරිය කවුද කියලා හඳුනාගත්තොතින් ඔබ සමහරවිට හිතාවි මගේ සහෝදරයා සහෝදරිය කියන්නේ මම දන්න කෙනා කියලා. මගේ නෑදෑයා, මගේ හිතවතා, මගේ මිත්‍රයා, මගේ පවුලේ අය එයා තමයි මගේ නෑදෑයෝ එහෙමත් නැත්නම් සහෝදරයෝ කියලා හිතන්නේ. මෙන්න මේ අය නෙවෙයි ඔබේ මගේ නෙතට මුණ ගැහෙන නෙතට ගැටෙන හැම කෙනෙක්ම සහෝදරෙක් සහෝදරියක්. මෙන්න මේ සිතුවිල්ලටයි මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ චතාරික සමයේ ඔබත් මමත් හිතන්නට ඕනේ. ඒකයි අපට තියෙනවා විවිධ බඩගිනි වර්ග, විවිධ පිපාස වර්ග තියෙනවා. සමහර විට අපි විවිධ ආකාරයෙන් බඩගිනි ඇති වෙනවා අපට. සමහර අයට පිපාස ඇති වෙනවා. තව සමහර අයට පුදුමාකාර හිතාගන්න බැරි විදිහට නිර්වත් කරලා ගෙවල් වල, ඒ කියන්නේ තමන්ගේ චරිතේ කෙලසලා. මෙන්න මේ අය හොයාගෙන යමු අපි. ප්‍රතික්ෂේප ලකුණක් වෙලා සමහර අය ගෙවල් වල හිර වෙලා, හිරවත් කන අය වගේ. මෙන්න මේ අයව නිදහස් කරගනිමු. ඔබගේ හිතට අද කතා කරන්න, කියන්න
මම අද මගේ සහෝදරය සහෝදරිය ගැන හිතනවා. ඔවුන්ව නිදහස් කරනවා. ජේසුගේ කුරුසි ගමනට මම සැහැල්ලුවක් වෙනවා කියලා. ඒ සිතුවිල්ලෙන් අද ජීවත් වෙන්න ඔබට ජේසු පිහිටයි. වේදනාවන් ඉවසුවේලි කලවේලයයියේ සමිදේ ඔබේ කල්වාරියේ කුරුසේදා විදුවේ ඔබේ ජීවිතේ කල්වාරියේ කුරුසේදා විදුවේ ඔබේ ජීවිතේ රේඩියෝ සෙත් ශාන්තිය 103.1.